ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත නයිම් අනතුරු ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් වෙන්න අතිමදි කරනවා යන්න කැමති වුණත් පදිච්චියට ඉඩම් හිඟයි ආචාර්ය ගාමිණී ජයතිස්ස කියයි ඩොලර් නැති ආණ්ඩුව වලිගේ නැති ගුණා වගේ ගම්මන් පිළ කියයි තෙල් මිල වැඩි කරන්න ගම්මන් පිළ මුදල් ඇමතිට බාර දෙයි නැනෝ රාජා ගෙන්නුවේ ලංකාවට ගැලපෙනවද කියලා පරීක්ෂණයකින් පසුව නෙවේ මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී පිළිගනී ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ස්වාභාවික ආපදා අද ඉතා සාමාන්‍ය තත්වයට පත් වෙලා ලෝකයේ පුරාම දිනපතා ස්වාභාවික ආපදා වාර්තා වෙනවා සමහර ස්වාභාවික ආපදා වලින් ජීවිත බේර ගන්න අවස්ථාව තිබෙනවා නමුත් සමහර අවස්ථා වලදී අපගේම නොසැලකිල්ල නිසා අනන්ත අප්‍රමාණ ජීවිත අහිමිවීම සිද්ධ වෙනවා දැන් මේ වන විට අප මුහුණ දෙමින් සිටින මේ ආපදා අවස්ථාවේදීත් පුරවැසියන් ලෙස අපේ වගකීම කුමක්ද සමහර නායයන් සහ ගම් වතුර සිද්ධි වලදී ජීවිත බේර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ ආපදාවල ඇති ක්ෂණික ස්වභාවය නිසායි. නමුත් දැන දැනම අප සමහර විට කෝච්චියට බෙල්ල තියනවා. මොනතරම් අනතුරු වැගවීම් పూర్ව දැනුම් දීම් කළත් සමහර පුද්ගලයන් ඒවා සලකන්නේ නැහැ. අද වන විට ජාතික ගොඩනැගිලි පරිශන ආයතනය අපේ රටේ නායයන් බොහෝ ස්ථාන නම් කර අවසන්. නමුත් අපට සම්පූර්ණයෙන් එම ස්ථාන වලින් ජනතාව ඉවත් කර ගැනීමට තාමත් හැකියාව ලැබී නැහැ. ඒ පිළිබඳව අපට කතා කළ ජාතික ගොඩනැගිලි පරිශන ආයතනයේ නායයන් පරිශන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා. මේ වන විට ලංකාවේ පවුල් 15000කට අධික ප්‍රමාණයක් අඳුරගෙන තියෙන අධ්‍යවදානම් පවුල් විදිහට ඒ පවුල් මේ වන විට ක්‍රමානුකූලව සුදුසු ස්ථානවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහර පුද්ගලයන් මේ ඇත්තම තමන් ඉන්න තැනින් ඉවත් වෙන්න කැමති නැතිකම. රම්බුක් කරන සිද්ධියේදී 4 දිනකගේ ජීවිත නැතිච තැන ඇත්තම අපි හඳුනගෙන මේ පුද්ගලයන්ට එතනින් ඉවත් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ලෙස දැනුම් දීපු තැනක්. එක පැත්තකින් ඒක. අනිත් කාරණේ විදිහට ගත්තාම ඇත්තම දැන් ඒගොල්ලෝ සුදුසු තැන්වල පදිංචි කිරීම සඳහා ඉඩම් අවශ්‍යයි. ඒතර ඉඩම් සෙවීමේ දුෂ්කර කාර්යභාරයක ඇත්තම ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සමිතියෙන් නිලිනනවා. ඒ ජනතාව ඇත්තට මේ පදිංචි ස්ථානයෙන් පදිංචිලා ඉන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ සිද්ධි වැඩි වෙන්නේ මේක අර දීර්ඝ කාලින වැඩ කටයුත්තන් නිසා ඒ කාලය අතරතුර යම් යම් අනතුරු සිදු වෙන්න පුළුවන්. මොකද මේ පුද්ගලයන් මේ ස්ථානවලම පදිංචි වී සිටීම තුලත් ජනතාව ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග රජයක් විදිහ ගන්න අතර ජනතාව විසින්ම මේ නායයම වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ජනතාවගේ විශේෂම ඉල්ලා සිටිනවා මේ ජීවිත අයිති ඔබට. ඒතර ඔබේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඔබ සතුයි. මේ ගෙවුණු දින කිහිපය තුල අපට ලැබුණ විවිධ දර්ශන වලින් පැහැදිලි වන්නේ සමහරුන් මේ ආපදා අවස්ථාව විනෝදයේ පිණිස යොදා ගන්නා බවයි. දරුණු ලෙස නායමින් තිබූ ස්ථාන බලන්න පුංචි දරුවොත් එක්ක එකතු වෙන ආකාරය දක්නට ලැබුණා. තවත් සමහරුන්ට ගේ තුලට ගලාගෙන ආ ජලය මොනතරම් අපවිත්‍රද කියන එක අමතක වෙලා ජලයේ දියබුම් ගහන අයුරුද දක්නට ලැබෙනවා. මෙවන් අවස්ථාවක පාචනය කොලරාව වැනි රෝග ඇතිවෙන එක ගැන අවබෝධයක් නැතිවීම පුදුමයට කරුණක්. සමහරුන් ගම් වතුර අවස්ථාවේ සැබෑ තත්වයේ නොදැන අනතුරට පත්වෙනවා. Taman ගිලන එකක් නැහැ කියලා හිතලා දියේ ගැඹුර දන්නේ නැතිව වතුරට බහින්න එපා කියලා මේ වෙලාවේ මතක් කළ යුතුයි. ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගම් වතුර නිසා ජීවිතය අහිමි වුණා. තවත් සමහරුන්ට ගම් වතුර සෙල්ෆි ගන්න සුන්දර අවස්ථාවක් වෙලා මේ අතර ගම් වතුරෙනුත් අසාධාරණ ලෙස හම්බ කරන් කන මිනිස්සුත් ඉන්නවා. අනුරාධපුරයේ ජලයෙන් යටවූ මාර්ගයක වාහනයක් එගොඩ කරන්න රුපියල් 5000ක් ගන්න මිනිස්සුත් මේ අතර සිටීම මිනිස්කමට නිගාවක් බවයි කිව යුත්තේ. ආපදාවක් වෙලා තියෙන අවස්ථාවේදී මේම රථයකින් වාහන අදිනව රුපියල් 5000ක් අය කරනවා. ඒක අසාධාරණයි මේ ආපදාවක් වෙලා තියෙන අවස්ථාවේදී. මේ වාහන ටිකක් එකට මෙහෙට කරන්න තියෙනවා. ඒ හින්දා අසාධාරණ ලෙස මේ වගේ රුපියල් 5000ක් 6000ක් ගන්නවා මේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. මේ වගේ විපත් තමයි මේ රටට වෙලා තියෙන්නේ. මේ ආපදා අවස්ථාවේදී කොවිඩ් ඇතිවවත් අද බොහෝ දෙනෙකුට අමතක වෙලා. ආපදා අවස්ථාවේදී කොවිඩ් පොකුරු හදාගත්තොත් සෞඛ්‍ය අංශවලට සහාය වෙන්න තියෙන ඉඩ ඉතා අඩු බවත් අමතක කරන්න එපා. මේ ස්වභාවික ආපදා අවස්ථාවේදී වගකිව යුතු අංශවල නිවේදන අකුරටම පිළිපදින්න කියලා වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට මතක් කරනවා.
දේශීය නිෂ්පාදන ඉහළ දැමීමේ අභියෝගයට තවමත් රට මුහුණ දෙමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟලුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත කරමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම පුහුණු මධ්‍යස්ථානවලින් නව්‍යකරණය වූ දේශීය රෙදිපිලි සහ බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟලු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රාජාමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා. මීට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසල පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ විවෘත කිරීම සංකේතාත්මකව සිදු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා එම අවස්ථාවට එක් වුණා. බතික් පුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක්ද සමාරම්භක උත්සවයට සමගාමීව විකාශය කෙරුණා. මෙච්චර කාලයක් ලංකාවේ බතික් නිෂ්පාදන තිබුණේ අපි දැකපු පාරම්පරික බතික් කලාව වලියයි කොටියයි ඉරයි හඳයි තමයි ඒ කාලේ අපි දැකපු බතික් කලාවේ තිබුණේ. අද අපි ඊට වෙනස් කලාවකට මේ රැගෙන ගිහිල්ලා තිබෙනවා. තනි හැඩයෙන් තිබිච්ච බතික් නිර්මාණ අද විවිධ හැඩතලවලට ලක් වෙලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසාම විශාල විදේශ ඉල්ලුමකුත් අපිට අද ලැබිලා තිබෙනවා. ඒකට අවශ්‍ය කරන නිෂ්පාදනය කරන්න අලුත් නිර්මාණකරුවන් අපිට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ග්‍රාමීය මට්ටමේ ඉන්න තරුණ තරුණියන් ඌණු කිරීමේ වැඩපිළක් අපි සකස් කරේ. අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් ජීවන රටා විලාසිතා ගත්තත් බොහොම වර්ණවත්. මේ සංස්කෘතියට මේ වර්ණ එකතු කරන කලාවන් කීපයක් අපි දකිනු. දේශීය ඇඟලුම් වගේම බතික් කලාවත් ඒ අතර තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වලා දෙන්න කලින් මේ අත්‍යන්තර රෙදිවලට විශාල පිළිගැනීමක් තිබුණා. මේ විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු දවසේ ඉඳන් පිටරට රෙදිපිලි වලට දුරටු විවරණු බව ඔබ දන්නවා. මේ නිසා සිදුවෙච්ච අභාග්‍ය සම්පන්න දේ තමයි අපේ දේශීය ආර්ථිකයට පණ දෙන්න තිබුණු කර්මාන්තශාලා ටික වැහිලා ගියපු එක. දේශීය දේ රැකගන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දශක ගණනක් අපි ප්‍රතිපාක වින්ද බව ඔබ දන්නවා. ඒ නිසා අදත් අපි දේශීය නිෂ්පාදන ඉහළ දැමීම හා ඒ නිෂ්පාදනකරුවන් රැක ගැනීමේ අභියෝගයට මුහුණ දෙනවා. මේ හැමදේම සරිලන නව්‍යකරණයක් වූ දේශීය රෙදිපිලිය බතික් කලාවත් මේ පුහුණු මධ්‍යස්ථාන වලින් බිහිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. දැන් කෙටි විරාමයක්. ඩොලර් නැති ආණ්ඩුව අද වලිගේ නැති ගොනා වගේ කියලා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඩීසල් මිල ඉහළ ගිය නිසා අද බස් දුවන්නේ භූමිතෙල් වලින් කියලයි භූමිතෙල් වල හිඟයට හේතු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඉන්ධන මිල වැඩි කිරීම තීරණය කරන්නේ තමන් නොව මුදල් ඇමති බවද ඇමති ගම්මන්පිල ප්‍රථම වතාවට පැවසුවා. සීනි කිරිපිටි සහල් ගෑස් සිමෙන්ති පමණක් නොවේ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රට පුරාම හිඟයි. බොහෝ භාණ්ඩවල මිල තියෙන්නේ අහස උසට. පාලන මිලවල් දාලා පාලනය කරන්න පුළුවන් වුණෝ එකම භාණ්ඩයක්වත් නැහැ. සිද්ධ වුණේ තිබුණු ටිකත් හංගපු ටික විතරයි. මෙරට ප්‍රධාන වීමෝල් හිමියන්ගේ සහල් මාෆියාවට එරෙහිව සහල් ඉන්දියාවෙන් ගේනවා කිව්වත් ඇත්ත කතාව ඊට වෙනස්. අද අත්‍යවශ්‍ය ඉන්ධන පවා පිටරටින් ගේන එක බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙනවා. මේ සියල්ලටම හේතුව ඩොලර් හිඟය. අපේ රටට ඩොලර් ලැබුණු ප්‍රධාන මාර්ග කොවිඩ් එක්ක බිඳ වැටුණා. සංචාරක කර්මාන්තය ඒ අතර ප්‍රධානයි. අද ඩොලර් ගන්න තියෙන එකම ක්‍රමය ජාත්‍යන්තර ණය. අපි දැනටමත් මහා ජාත්‍යන්තර ණය උගුලක සිර වී අවසන්. ගත්ත ණයවල පොලී ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. ණය අරගෙන දියුණු වෙච්ච රටක් නැති බව ඇමති උදේ ගම්මන්පිල මහතාට අද මතක් වුණා. දැන් මේ ඇමතිවරුන්ට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සිහි වෙන්න පටන් අරන්. දැන් ඉන්න වෙළඳ ඇමතිතුමාම තමයි 2010 2015 කාලෙත් වෙළඳ ඇමති. එදා කරපු බන්දුල ගුණවත් නැමතුමාට අද බැරි වෙලා තියෙන්නේ ඇයි? එදා නොතිබුණු ඩොලර් ප්‍රශ්නයක් අද අපිට තියෙනවා. මේ ඩොලර් නැති හින්දා තමයි ගෑස් හිගේ ඇති වෙන්නේ, කිරිපිටි හිගේ ඇති වෙන්නේ, සිමෙන්ති හිගේ ඇති වෙන්නේ. ආණ්ඩුවට මිල පාලනය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඩොලර් දුප්පත්කමෙන් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුවත් දැන් වලිගේ නැති ගොනා වෙන්නේ. මේ අපි ආපු ගමන වැරදි. මං කියන 60 දශකෙ ඉඳන් අපි ණය වෙමින් රට සංවර්ධනය කරේ. සිංගප්පූරු ණය ගන්න නැතුව රට හැදුවේ. ණය අරගෙන රට හදනවා කියන එක මානයි ගිරගෙන නැහැ. ණය වලින් ණය අරගෙන රට දියුණු වෙච්ච රටක් මම අහලා නැහැ. ලංකාවේ දේශපාලකයෝ හිටියා හොඳටම ඇති
දැන්වත් රාජ්‍යතාන්ත්‍රික රටපාලනය කළ යුතු යුගයේ උදා වෙලා තිබෙනවා. අදත් රට පුරා ගෑස් සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දිගු පොලිම් පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා. කොච්චරලා පොලිම් විතරද? හා කොච්චරලා පොලිම් විතරද ගෑස් ගන්න? ආ බෑග් එකේ රෙඩියා. හොඳයිද දැන් මේ වෙලාවේ? හොඳයි. मैं सुरक्षा तमें ऑर्डर करते हैं मिट्टिया इंदास देसी तपाकर विकमान करा दिन अलग मिलेट සාමාන්‍ය ජනතාව භාවිත කරන භූමි තෙල් වලටත් දැන් දිගු පොලිම් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා භූමි තෙල් හිඟයටත් අද හේතු දැක්වුවා මේ දිනවල දවසකට භූමි තෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වෙනවා පෞගේ කාලේ භූමි තෙල් වලට සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර උදුන් බෝට්ටු පවණක් නෙවෙයි බස් රථ පවා මේ දවස්වල භූමි තෙල් වලින් දුවන්න පටන් අරන් තියෙනවා ඊටාම සුළු පිරිසක් මිලදී ගැනීමෙන් සිටි ඉන්ධන වර්ගයක් වෙන භූමි තෙල් හදිසියේ සමස්ත ජාතියම මිලදී ගන්න පෙළඹුණු නිසා තමයි පසුගිය 3 වෙනිදායින් ෂණික භූමි තෙල් හිගයක් ඇති වුණේ කංජ තෙල් සංස්ථාව භූමි තෙල් විකිණීමෙන් රුපියල් මිලියන 23ක පාඩුවක් දරනවා ඒ නිසා අපිට භූමි තෙල් සම්බන්ධයෙන් ඉතාලම ප්‍රවේශමෙන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට ස්ථාවරයට ඇවිල්ලාද තියෙන්නේ තෙල් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පසුගිය මාස 5ේදී තෙල් මිල වැඩි නොකළ ලෝ එකම රට ලංකාවයි මමවත් ජනාධිපතිතුමාවත් වෙන කවුරුවක්වත් gedirin ගෙනල්ලා මේ පාඩුව දරන්නේ නැහැ අපි කරන්නේ ජනතාව මේ බර දැරීම කල් දැමීමක් පමණයි මේ පාඩුව කවදාද ජනතාවටම තමයි දරන්න වෙන්නේ අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතුමාට බාරයි බැරි වෙනකොට මේ හුඟක් ඇමතිවරු ඇත්ත කියනවා ඒ කරන්න දෙයක් නැති තැන ඉන්ධන මිල වැඩි කරන එක ගැන ඇමති උදේ ගම්මන්පිල මහතා එදා කිව්වේ නම් මේ වගේ කතාවක් කංජ තෙල් නීතිගත සංස්ථාව වෙළඳ පොලේසියට 85%කට වක් කියන තෙල් මිල ඉහළ දැමීමේ කිසිම සූදානමක් නොමැති බව අපි මහජනතාවට සීපත් කරමු ඔබතුමා කියුනේ තෙල් මිල වැඩි කරනවා නම් ඉස්සෙල්ලාම කියන්නේ ඔබතුමා ඇවිල්ලා කියලා ජනතාවට බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා අද ඉන්ධන මිල වැඩි කිරීම මුදල් ඇමතිට බාර දීලා හරි පරිස්සමෙන් ඇඟ බේරගත්තා ජනතාව පාලකයන්ගේ ගෙලාලන දවස දැන් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා ප්‍රති මාලියද්දීදී රසායනික පොහොර ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී ඔහු මේ බව පැවසුවේ මේ අතර සමහර ගොවීන් කාබනික පොහොරෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ස්ථානද වාර්තා වනවා නීතිමය අවසරයක් ලැබෙන තාක් චීන නැවේ පොහොර ලංකාවට ගොඩබාන දෙන්නේ නැති බව අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පවසනවා රසායනික පොහොර ඉල්ලා වීදිබැස්ස ගොවීන්ට රජය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලබා දීමට කටයුතු කළා. ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ දියර පොහොර ගොවීන් අතර බෙදා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. තවත් සමහර ගොවීන් කාබනික පොහොර යොදා දැන් වගා කරන්න පටන් අරන්. එලෙස කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථකව පවත්වාගෙන යන බෝක රසක් පිළිබඳ තොරතුරු අප මීට පෙරත් වාර්තා කළා. මේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සාර්ථකව කරගෙන යන පැෂන් වගාවන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මෙම පැෂන් වගාවන් සිදු කරන්නේ ඉතා ඉහළ ආදායමක් ලබා ගනිමින්. හුඟක් දෙනෙක් කරනවා අඩුයි ඒත් මේ වගාව නම් අතිසාර්ථක වගාවක් කියන එක අපිට කියන්න පුළුවන්. දැන් රසායනික පොහොර ජාති ඉබ්ලෙනව උද්ඝෝෂණය කරනවා එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි හොඳටම දන්නවා මුලින් ඉඳන්ම මේ වගාව මොනවෙන්ද කරේ කියන්න. අතිසාර්ථක ගොවිතැනක් කියලා අපිට කියන්න පුළුවන් මහත්මයා. කෙසේ වෙතත් කාබනිකද රසායනිකද කියන ගැටලුව තවමත් ගොවි ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. මෙවර මහකන්නේට අවශ්‍ය ජලය කුඹුරුවලට මුදා හැරීමද ආරම්භ කර තිබෙනවා. ජලය කුඹුරුවලට මුදා හැරියද ඇතැම් ප්‍රදේශවල ගොවීන් තවමත් කුඹුරුවලට බැස්සේවත් නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ අතර රසායනික පොහොර ඉල්ලා රිදී මාලියද්ද ගොවීන් පිරිසක් අද ආන්දා උල්පත මන්සන්දියේදී විරෝධතාවයක නිරත වුණා. ගම්මා
ගොවි ජනතාව හතරගාතෙන් වට්ටල ඉවරයි වර්තමාන පාලකෝ විසින් මේ රටේ කුෂිකර්මාන්තයේ මලගමට දක්වලා තියෙන්නේ කුෂිකර්මාන්තයේ බොටුවෙන් අල්ලලා තියෙන්නේ ජනාධිපති අපි දැක්ක පෞගේ දවස්වල ආමන්ත්‍රණය කරලා කිව්වා මට පුළුවන් ගොවියගේ බෙල්ලෙන් අල්ලලා හමුදාව දාලා ඕන්නම් වගා බිමට බස්සලා ගොවිතැන් කරන්න පුළුවන් කියලා කිව්වා ජනාධිපතිට උනත් බලයක් ඇත්තේ නැහැ ගොවියගේ බෙල්ලෙන් අල්ලන්න වෙයි හරි වෙන මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලන්න හැකියාවක් නැහැ එයා ওই පරණ කරපු වැඩ තමයි ආ මතක් කරන්නේ බෙල්ලෙන් අල්ලලා කරන්න පුළුවන් කියලා වර්තමාන පාලකයන්ට අපි මතක් කරන්න කැමැති මේ විදියට ගියොත් ජනතාව ඔයාලගේ බොටුවෙන් අල්ලන්න පුළුවන් කමක් තියෙනවා චීනින් ආ කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේ වන විටත් කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙනවා එම කාබනික පොහොර නීතිමය අවසරයක් ලැබෙන තුරු මෙරටට ගොඩබෑමට අවසර දෙන්නේ නැති බවයි විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ආපු පොහොර ගොඩ බාන්න මම විෂයභාර අමාත්‍යවරයා හරි දෙන්නේ නැහැ රට අධිකරණ තීන්දුවක් හරි වෙන යම් තීන්දුවක් ආවොත් අපිට පුළුවන් වෙයි නමුත් අපි බලනවා මේ සම්බන්ධයෙන් බේරුමක් තියෙනවා නම් එතනින් පස්සේ ක්‍රියාත්මක වෙන්න ඒ වනතුරු මම උපදෙස් දීලා තියෙන්නේ කිසිසේත් මේ නැවේ ආපු පොහොර කිසිසේත් ගොඩ බාන්න එපා කියන උපදෙස ලබා දීලා තියෙනවා මේ උතර බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා මේ අතර ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් පොහොර පිළිබඳව පරීක්ෂණයක් සිදු කළේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා අපි පිළිගන්නවා නැනෝ නයිට්‍රජන් පිළිබඳ අපි ලංකාවේ රිසර්ච් එකක් කරලා නැහැ හැබැයි ඉන්දියාවේ කරලා සියල්ල සැලකිලට අරගෙන තමයි අපි මේ කටයුත්ත කරේ ඒක රොබුතුමා කියන්නේ මේ ඉන්දියාවේ ඒ කෘෂිකර්මාන්තයේ නියැලෙන ඉඩකඩම් වල තිබෙන පස හා අපේ රටේ පස එක හා සමානද මේ නැනෝ නයිට්‍රජන් එකක් ගේන්න කියලා ඒ වගේම නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගේන්න කියලා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි මට නිර්දේශ කරේ එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්